ගන්නට තියෙන හිනම් ඊළඟ වංශය තමයි ප්ලැටිහෙල්මින්ටස් වංශය. ඔබලන්ට උදාහරණ ජීවීන් කිහිප දෙනෙක් මෙතන දීලා තියෙනවා ප්ලැනේරියා ඊළඟට ෆැස්කියෝලා ෆැස්කියෝලා හෙපටිකා වශයෙන් හඳුන්වන මේ අක්මා පතැල්ලා වශයෙන් හඳුන්වන ජීවියා ඊළඟට ටීනියා ටීනියා වශයෙන් හඳුන්වන මේ පටි පණුවා වශයෙන් හඳුන්වන ජීවියා ටීනියා සොලියුම් ඒ විදිහට මේ ප්ලැටිහෙල්මින්ටස් වංශිකයන්ට අයිති වෙන ජීවීන් තමයි මේ විදිහට හඳුන්වලා තියෙන්නේ ප්ලැටිහෙල්මින්ටස් වංශිකයන් තුල මොනවද ප්‍රධානම දකින්නට ලැබෙන ලක්ෂණ කියන එක පිළිබඳව මේ දකින මේ ප්ලැටිහෙල්මින්ටස් වංශිකයන් පිළිබඳව කතා කරනකොට මේ ප්ලැටිහෙල්මින්ටස් නිකන් වචනේම ඔබලන්ට මේ තියෙනවනේ ප්ලැටි ප්ලැට් ගතියක් වගේ ඒ වගේ තමයි මේගොල්ලන්ව අපි හඳුන්වනවා මේ පැතලි පණුවන් පොදුවේ පැතලි පණුවන් වශයෙන් හඳුන්වන්නේ එහෙනම් ඔන්න මෙන්න මේ අපි දැන් කතා කරන්නට යන ප්ලැටිහෙල්මින්ටස් වංශිකය. එතකොට ඔන්න පැතලි පණුවන් වශයෙන් හඳුන්වන වංශිකයන් කවුද කියලා ඇහුවොත් ඔයගලන්ට දක්වන්නට තියෙන්නේ මේ ප්ලැටිහෙල්මින්ටස් වංශිකය. එතකොට මේගොල්ලන්ගේ අපිට දකින්නට පුළුවන් මේ ජීවත් වෙන පරිසරය අනුව මේගොල්ලන්ගෙත් ආකාර ප්‍රධානවම දෙකක් හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි දැන් මේ පරිසරයට වැඩි අපි මෙතන දිගත් කරත් එහෙම මේගොල්ලන් මේ ජීවත් වෙන ක්‍රමයක් එක්ක බැලුවොත් එහෙම එතනදී සමහරු මේ නිදලි වාසී ආකාර විදිහට ජීවත් වෙනවා. වෙනම තනි තනියෙන් නිදලි වාසී විදිහට ජීවත් වෙන ආකාර අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මේ ප්ලැනේරියාවන් ඒ විදිහට ඔන්න හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සමහර ආකාරයේ ඉන්නවා පරපෝෂිතයන් විදිහට ජීවත් වෙන ආකාර. වෙනත් ජීවීන් විශේෂයෙන්ම වෙනත් ජීවීන් තුල වාසය කරන ඒ ධාරකයක් විදිහට යම් ජීවියෙක් සැලකුවොත් ඒ ජීවිය තුල වාසය කරන පරපෝෂී ආකාර. ඒකට ඒ ධාරක ජීවියාගෙන් තමයි මේගොල්ලන් මේ අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය හොමාරුන් සිද්ධ කරන්නේ. ඒ වගේ උදාහරණයක් තමයි මේ පතැල්ලා අක්මා පතැල්ලා අපි ඉස්සර ෆැස්කියෝලා වශයෙන් දැක්වීම රූපසටහනේ දැකපු මෙන්න මේ දෙවනියට දකින්න ලැබෙන මේ ෆැස්කියෝලා වශයෙන් දකින්නට ලැබෙන විශේෂයන් ගත්තොත් ඒගොල්ලන් ඒ වගේම ඊළඟට මේ ටීනියා එහෙම නැත්නම් මේ පටිපණුවා වශයෙන් හඳුන්වන ජීවීන් අපේ දේහයේ විශේෂයෙන්ම අපේ ආහාර මාර්ගයේ ඉන්නවා පටිපණුවා. එතකොට මේ වගේ අය ගත්තොත් එහෙම අපි හඳුන්වනවා පරපෝෂී විදිහට ජීවත් වෙන ආකාර විදිහට. එහෙනම් නිදලි වාසී ආකාර හෝ එහෙම නැත්නම් පරපෝෂී ආකාර විදිහට අපිට මේගොල්ලන්ගේ හඳුනා ගන්නට පුළුවන් ආකාර දෙකක්. ඒ වගේම මේගොල්ලන් වන්න ජීවත් වෙන පරිසරය එක්ක කතා කරොත් එහෙම ජලජ පරිසර විදිහට කරදිය පරිසරවල ඒ වගේම මිරිදිය පරිසරවල ඉන්නවා. ඊළඟට තෙතමනය සහිත භෞමික වාසස්ථානවල භෞමික පරිසරවලත් ව්‍යාප්ත වෙලා ඉන්න ජීවීන් හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් ජීවත් වෙන පරිසර විදිහට ඔන්න ඔය තත්ත්වයන් අපිට මෙතනදී දකින්නට පුළුවන් කරදිය මිරිදිය තෙත් භෞමික කියන වාසස්ථානවල. ඊළඟට මේගොල්ලන්ගේ දේහය පිළිබඳව අපි ඊළඟට සැලකුවොත් එහෙම මේ දේහය මේ අපි දැන් පැතලි පණුවන් විදිහට මේගොල්ලන් හැඳින්නුවා කිව්වනේ. මේකට හේතුව තමයි මේගොල්ලන්ගේ දේහය මේ පෘෂ්ඨෝදරීයව පැතලි ස්වභාවයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ නිසා තමයි පැතලි පණුවන් විදිහට මේගොල්ලෝ හඳුන්වන්නේ. දැන් එතනදිත් මේ ආකාර පෘෂ්ඨෝදරීයව පැතලි ස්වරූපයෙන් අපිට ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. සමහර ආකාරවල දේහය මේ පැතලි පත්‍රාකාර ස්වභාවයක් දකින්නට ලැබේ. මේ මුලින්ම ඔබලන්ට දකින්න ලැබෙන ප්ලැනේරියාවේ මේ ප්ලැටිහෙල්මින්ටස් යටතේ හඳුනා ගන්න තියෙන ප්ලැනේරියාවේ එයාගේ තියෙන පැතලි පත්‍රාකාර දේහයක්. ඊළඟට මේ දෙවනියට ඔබලන්ට දකින්නට ලැබෙන්නේ පටිපණුවා ටීනියා. මෙයාගේ දකින්නට ලැබෙන්නේ පැතලි පටියාකාර දේහයක්. එහෙනම් පැතලි පත්‍රාකාර හෝ පැතලි පටියාකාර විදිහට මේ ප්ලැටිහෙල්මින්ටස් වංශයේ දේහ රූපාකාරයන් දෙකක් එතනදී අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒකත් ඔන්න එක විශේෂිත දෙයක් විදිහට මේ දේහය පිළිබඳව කතා කරනකොට ඒ අවස්ථාව හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට මේගොල්ලන්ගේ මේ දේහයේ ඛණ්ඩනයක් ගැන කතා කරොත් මේගොල්ලන්ගේ දැන් මේ
ඔගොල්ලෝ මේ තීනිය දිහා දැක්කොත් එකපාරට ඔයාලන්ට හිතෙන්නේ මේ ඛණ්ඩනයක් වගේ ස්වරූපයක්ද මෙතන තියෙන්නේ කියලා. නැහැ, අපිට ඒක සත්‍ය ඛණ්ඩනයක් වශයෙන් හඳුනගන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. සත්‍ය ඛණ්ඩනයකදී නම් ඒ අදාළ අවයව කොටස් ඒවා වෙන වෙනම මේ හැම ඛණ්ඩයක් තුලම පිහිටීම සිද්ධ වෙන්නට ඕනි. නමුත් මේ දකින ටීනියාගේ එහෙම නැත්නම් මේ පටිපණුවන්ගේ ඒ විදිහේ සත්‍ය ඛණ්ඩනයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ පටිආකාර දේහයක් දරන මේ ස්වરૂපය පිළිබඳව තමයි, විශේෂයෙන් මේ ටීනියා පිළිබඳව තමයි ඒ විදිහට ඒ හැඳින්වීම සිද්ධ කරේ. එහෙනම් මෙතනදී ඔන්න දේහය පිළිබඳව ඒ අවස්ථාවත් හඳුනගන්න පුළුවන්. මේ පෘෂ්ඨෝදරිය පැතලි ආකාර එතනදී පටි හැඩති දේහ දරන ආකාර වශයෙන් මෙතන හඳුනගන්නට ලැබෙනවා. ඊළඟට ඔන්න මේගොල්ලන්ගේ දැන් අර අපි ඉස්සර නිඩාරියාවන්ගේ අපි හැඳින්නුවා මේ ද්විප්‍රස්තරිකයන් වශයෙන්. හේතුව මේ අන්තස්චර්මිය සහ බහිස්චර්මිය කියලා ජනක ස්තර දෙකයි අපි ඒගොල්ලන්ගේ දැක්කේ. හැබැයි අපි මේ දැන් කතා කරන පැටිහෙල්මින්තස් වංශිකයන් අපි හඳුන්වනවා ත්‍රිප්‍රස්තරිකයන් වශයෙන්. ත්‍රිප්‍රස්තරිකයන් වශයෙන් අපි මේගොල්ලන්ව හඳුන්වන්නේ මේගොල්ලන්ගේ මේ ජනක ප්‍රස්තර තුනම දැක ගන්නට පුළුවන්. පිටතින්ම බහිස්චර්මය, ඇතුළතින්ම අන්තස්චර්මිය සහ ඒ අතරමැද මධ්‍ය චර්මිය කියන චර්ම තුනින්ම සෑදීමක් මේ වංශය තුළ දකින්නට පුළුවන්. ඒ නිසා මේගොල්ලන් ත්‍රිප්‍රස්තරිකයන් වශයෙන් හඳුන්වනවා. ඔන්න ඒකත් මේගොල්ලන්ගේ ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපිට හඳුන ගන්නට පුළුවන්. ඒ වගේම දැන් ඕගලන්ට මතක ඇති දැන් අපි අර දේහ කුහරයන් පිළිබඳව කතා කිරීමක් සිද්ධ කරනකොට එතනදී මේ ගොල්ලන්ගේ අපි දැක්ක උදාහරණයක් විදිහට අපි මේ ව්‍යාජ සීලෝමය ගැන හඳුන්වනකොට උදාහරණයක් විදිහට අපි එතනදී භාවිතා කරෙත් බලන්න මේ මුල්ම උදාහරණය සොරි ත්‍රිප්‍රස්තර අසීලෝමිකයන් විදිහට සලකනකොට මුලින්ම උදාහරණයක් විදිහට අපි හැඳින්නුවා මේ ප්ලැනේරියාවන්ව යොදාගත්තා. එතකොට එහෙනම් මේගොල්ලන්ගේ කියන්නේ අර අපි සඳහන් කරපු මේ ව්‍යාජ සීලෝමය, සීලෝමය මෙන්න මේ වගේ දේහ කුහර පිහිටීමක් දකින්නට ලැබෙන්නේ නැති කොටසක් විදිහට තමයි මේ ප්ලැටිහෙල්මින්තස් වංශිකයන් අපිට හඳුනගන්න ලැබෙන්නේ. කියන්නේ අසීලෝමිකයක්, දේහ කුහරයක් දකින්නට නොලැබෙන කොටස තමයි, කොටසක් තමයි මේ කියන ප්ලැටිහෙල්මින්තස් වංශිකයන් වෙන්නේ. හැබැයි අසීලෝමිකයන් වශයෙන් අපිට හැඳින්වීමක් සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ ත්‍රිප්‍රස්තර අසීලෝමිකයන් වශයෙන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ මේ කියන වංශය විතරයි. ඒ නිසා ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. ඒ විදිහට එහෙනම් දේහ කුහරය පිහිටීමක් මේවලන්ගේ දකින්නට ලැබෙන්නේ නැහැ කියන එකත් එතනදී අපිට හඳුනගන්නට පුළුවන්. ඊළඟට දැන් මේ ශීර්ෂණයක් පිළිබඳව කතා කරොත් මේවලන්ගේ මේ හරියට ශීර්ෂණයක් කියලා එකක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි යම් ශීර්ෂණයක සලකුණක් හරියටම මේක මේ අපි කතා කරන ශීර්ෂණයක මූලික ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ ටික දකින්නට නොලැබුණත් ඒ අවස්ථාවකන මූලික ලක්ෂණ වගේ ශීර්ෂණ ඇති වෙමින් පවතින අවස්ථාවක වගේ ඒ ලක්ෂණ මේ කියන වංශිකයන්ගේ දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ ශීර්ෂණයක සලකුණු දකින්නට ලැබෙනවා කියන එක අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. හැබැයි ශීර්ෂණයක් පැහැදිලි ශීර්ෂණයක් මෙතනදී දකින්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට දැන් මේ එක් එක් පද්ධතියන් පිළිබඳව කතා කරත් එහෙම මේගොල්ලන්ගේ මේ පරිවහණය සිද්ධ වෙන්නට එතනදී දැන් අපි කතා කරොත් එක පැත්තකින් මේ ආහාර මාර්ගයක් පිළිබඳව කතා කරොත් දැන් සමහර සතුන් මේ අතරින් ආහාර මාර්ගයක් දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණ විදිහට මේ අභ්‍යන්තර පරිපෝෂිතයින් විදිහට ඉන්න පටිපණුවා වගේ ජීවීන් සල්කුත් ඒගොල්ලන්ට ආහාර මාර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ විශේෂ දැන් අපි මිනිසා තුළ ගත්ත ජීවත් වෙන පටිපණුවේ කියා ඒ මිනිසාගේ ආහාර මාර්ගයේ ජීර්ණය වෙච්ච ආහාර මත තමයි එයා පෝෂණය ලැබීම සිද්ධ කරන්නේ. එතකොට එයාට අමුතුවෙන් ආහාර ජීර්ණ පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ආහාර මාර්ගයක් නොදරන ජීවීන් විදිහට පටිපණුව වගේ අභ්‍යන්තර පරිපෝෂිතයන් හඳුන ගන්නට පුළුවන්. දැන් අනෙක් ආකාර විදිහට දැන් ප්ලැනේරියා වගේ නිදනිවාසී ආකාර වගේ ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ මුඛයක් පවතිනවා. ඒගොල්ලන්ගේ ආහාර මාර්ගයේ මුඛයක් පවතිනවා. හැබැයි ගුදයක් පවතින්නේ නැහැ.
මුඛයක් සහිත ගුදයක් රහිත ඒ කියන්නේ අසම්පූර්ණ ආහාර මාර්ගයක් තමයි දැක්වීම පවතින්නේ මේ ගොල්ලන්ගේ. එතකොට විශේෂයෙන් මේ ප්ලැනීරියාවන්ගේ වගේ මේ මුඛයෙන් පිටතට දික් කරන්නට පුළුවන් රසනිකාවක් රසනිකාවක් කොටසක් රසනිකාවක් දකින්නත් ලැබෙනවා මේ ප්ලැනීරියාවන්ගේ විශේෂිත මේ ආහාර මාර්ගයේ කොටසක් විදිහට ඒ අවස්ථාව බිහිතලනී කරන්න පුළුවන් රසනිකාවක් වශයෙන් හඳුන්වනවා ඒ අවස්ථාව දකින්නට ලැබෙනවා. හැබැයි සම්පූර්ණ ආහාර මාර්ගයක් ඒගොල්ලන්ට පිහිටන්නේ අසම්පූර්ණ ආහාර මාර්ගයක් තමයි පිහිටන්නේ. ඊළඟට දැන් ශ්වසනය වගේ ක්‍රියාකාරීත්වයන් ගත්තොත් බහිෂ්ඨාවය වගේ දේවල් ගත්තොත් විශේෂයෙන් ශ්වසනය ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ මේ ශ්වසන අවයව විශේෂයෙන් එහෙම ශ්වසන පද්ධතියක් පිහිටීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. එතකොට ශ්වසන වායු හුවමාරුව සිද්ධ වෙන්නේ මේගොල්ලන්ගේ මේ දේහ භිත්තිය හරහා සිද්ධ වෙන සරල විසරණය මගින් තමයි ඒ ශ්වසන වායු හුවමාරුව සිද්ධ කරන්නේ. එහෙනම් ශ්වසනයටත් විශේෂිත පද්ධතියක් පිහිටලා නැහැ. ඒ වගේම දැන් කංකාල පද්ධතිය ඒ කියන්නේ මේ සැකිලි පද්ධතියක් ගැන කතා කරනකොට ඒගොල්ලන්ට ඒ විදිහට මේ බාහිර හෝ අභ්‍යන්තර සැකිලි පද්ධතියක් දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ දේහයේ. ඒකත් ඔන්න ඒ අවස්ථාවන්. එතකොට තාමත් මේ ප්‍රාථමික මට්ටමින් පවතින තාමත් මේ සරල මුල් ජීවීන් මුල් වංශ සත්ත්ව රාජධානී තාමත් සංකීර්ණත්වයකටපත් නොවිච්ච ලක්ෂණ විදිහට මේ කියන ලක්ෂණයන් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට මේගොල්ලන්ගේ තව අපිට හඳුනා ගන්නට ලැබෙන දෙයක් තමයි දැන් මේ ඔබලන්ට මෙතන පළවෙනි රූප සටහනේ දකින්න ලැබෙන්නේ ප්ලැනීරියාගේ මේ අසම්පූර්ණ ආහාර මාර්ගය. බලන්න එතනදී මම අර ඔබලන්ට කියපු මේ ආහාර මාර්ගයේ මුඛයක් පවතිනවා. මුඛයක් පැවතුනට ගුදයක් පවතින්නේ නැහැ. ඒක නිසා සම්පූර්ණ ආහාර මාර්ගයක් කියලා අපි හැඳින්වුවේ. ඊළඟට බලන්න අර මං කියපු විදිහට මේ පිටතට ගමන් කරවන්නට හැකියාව තියෙන පිටතට දික් කරන්නට පුළුවන් මේ උද්වර්තනීය කළ රසනිකා වශයෙන් හඳුන්වන්නේ එක ඒ විදිහට පිටතට දික් කළ හැකි රසනිකාවක් දැරීමක් මේ ප්ලැනීරියාවන්ගේ හඳුනා ගන්නට පුළුවන්. ඒ විදිහට මේ සම්බන්ධ වන්න එතනදී හඳුන ගන්නට පුළුවන්. දැන් මෙතනදී මේ මෙහා පැත්තේ ඔබලන්ට රූප සටහනක් දක්වලා තියෙනවා සිලු සෛලයක්. ඔන්න මෙතනදී මේ බහිස්රාවයක් ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ බහිස්රාවයට විශේෂිත ව්‍යුහයක් මේ කියන පැටිහෙල්මින්තස් වංශිකයන්ගේ දකින්නට පුළුවන්. දැන් මේ පරිණාමයේ මුල් වංශවල ඉඳලා කතා කරගෙන එනකොට බහිස්රාවය කියන ක්‍රියාවලියට වෙනම අවයවයක් මුලින් නැතිවීම සිද්ධ වුණේ මෙන්න මේ කියන ප්ලැටිහෙල්මින්තස් වංශිකයන්ගේ. ඔන්න ඒක විශේෂිත කරුණක් විශේෂිත සංදිස්ථානයක් මේ වංශිකයන්ගේ ඇතිවෙච්ච අන්න ඒ විදිහට ඇතිවෙච්චේ විශේෂිත අවයවය තමයි අපි හඳුනනවා මේ නයිට්‍රජනී මේගොල්ලන්ගේ මේ නයිට්‍රජනීය බහිස්රාවි පද්ධතිය මේ ප්‍රාග් වෘක්කිකා වලින් සමන්විත වෙනවා කියලා. එතකොට ඒකෙදී මේ ප්‍රාග් වෘක්කිකා පිළිබඳව කතා කරනකොට ඒකේ මේ සිලු බල්බ කියන පක්ෂමදර ව්‍යුහයක් තියෙන නාලිකා ජාලයක් මේකේ අඩංගු වීම සිද්ධ වෙනවා. මේ සිලු සෛලයක් තමයි මේ සම්පූර්ණ රූප සටහනිය ඔබලන්ට දකින්නට ලැබෙන්නේ. ඒකෙදී මේ ඇතුළත මේ තියෙන සිලු කුහරය ඊළඟට මේ පක්ෂම වලින් සමන්විත මේ සිලුව කියලා හඳුන්වන කොටස දකින්නට ලැබෙනවා. ඒත් එක්ක මේ පිටතින් ඔබලන්ට දකින්නට පුළුවන් මේ ප්‍රාග්ලාස්මීය ප්‍රසර විදිහට ඊට ඇතුළතදී මේ ප්ලාස්මීන් පිටලා තියෙන අවස්ථාවේ ඒ තුළ නිෂ්ටියක් පවතිනවා. ඒ විදිහට ඊළඟට මේක මේ ප්‍රණාලයක් අන්තක්ෂයීය ප්‍රණාලයක් මගින් ඒ විදිහට ඒ ගමන් කිරීම සිද්ධ කරවන්න පරිවහනයන් සිද්ධ කරන්නට වැදගත් වෙන විදිහට සකස් වෙලා තියෙන හැටි එතන පෙන්නලා තියෙනවා. එහෙනම් ඒ විදිහට මේ ප්‍රාකෘතිකා වලින් සමන්විත බහිස්ථාවී පද්ධතියක් මේ කියන පැටිහෙල්මින්තස් වංශිකයන් තුල ඔන්න හඳුනා ගන්නට පුළුවන්. එතනදී මේ සිලු බල්බ කියන පක්ෂමදර ව්‍යුහයන් සහිත නාලිකා ජාලයක් තමයි මේකේ අඩංගු වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ බහිස්ථාවයක් යටතේ මේ ආශෘති තුල්්‍යතාවය දේහය තුල ඒ ජල තුල්්‍යතාවයන් අයන තුල්්‍යතාවයන් මේව පවත්වා ගැනීමක් සිද්ධ කරනකොට ඒ අවස්ථාවට මේ කියන සිලු සෛලයේ ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. මූලික බහිස්රාවී නයිට්‍රජනීය බහිස්රාවී පද්ධතියක් විදිහට ක්‍රියා කිරීමක් මේගොල්ලන්ගේ ඔන්න අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ විදිහට බහිස්රාවී පද්ධතියක් එහෙනම් ඔන්න මුලින්ම මේගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා.
ආහාර මාර්ග පද්ධතිය පිළිබඳව අපි හඳුනගත්තා සම්පූර්ණ ජීර්ණ පද්ධතියක් තියෙන්නේ කියලා මුඛයක් සහිත ගුදයක් රහිත ඒකෙත් මේ ශාකණීය වෙච්ච ආමාශය වාහිනී කුහරයක් තමයි මේ ආහාර මාර්ගය තුල දකින්නට ලැබෙන්නේ. දැනේරියා වගේ අයගේ මේ බිහිතලනීය කරන්න පුළුවන් රසනිකාවක් පැවතීම තමයි මෙතනදී මේ දක්වලා තියෙන්නේ. මේ ආමාශය වාහිනී කුහරයේ ඒ ශාකණීය වූ ස්වභාවයත් ඔබලන්ට මේ තුලින් හඳුනගන්නට පුළුවන්. ඊළඟට මේගොල්ලන්ගේ තවත් හඳුනගන්න පුළුවන් එක දෙයක් තමයි මේ දැනිදලි වාසී ආකාරවල වගේ ගත්තොත් එහෙම දැනිදලි වාසී ආකාර කියන්නේ එහෙනම් මේගොල්ලන් දැන් අපි ප්‍රධානම දැක්කයි මේගොල්ලන් තෙත් භෞමික පරිසරවල වගේ ඉන්නවා ඒ වගේ අවස්ථාවල ඉන්නකොට මේගොල්ලන් සංචරණයක් සිද්ධ කරන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ සංචරණයක් සිද්ධ කරන්න අවශ්‍ය වෙන විදිහට මේ නිදලි වාසී ආකාරවල පක්ෂම පිහිටීමක් හඳුනා ගන්නට පුළුවන්. මෙතනදී විශේෂයෙන්ම මේ නිදැල්ලේ වාසය කරන සත්තුන්ගේ දේහය මේ මෘදු පක්ෂම දර අපචර්මියකින් ආවරණීය වීම සිද්ධ වෙලා තියෙනවා. ඒකත් එක විශේෂිත අවස්ථාවක්. දැන් පරපෝෂිත සතුන්ගේ ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ දේහය මේ ටෙගියුමෙන්ට් එකක් කියලා හඳුන්වන ඒ කොටසකින් තමයි දේහය ආවරණීය වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒකේ ඒගොල්ලන්ගේ මේ කණ්ඨක, චුෂකර, අංකුෂ මේ වගේ කොටස් හඳුනා ගන්නට පුළුවන් ඒගොල්ලන්ගේ දේහයේ පිහිටලා තියෙන හැටි මේ දකින්නට ලැබෙන්නේ ඔබලන්ට දෙවනි රූප සටහනේ පටිපණුවා එහෙම නැත්නම් මේ තීනියා එයා එතකොට අභ්‍යන්තර පරපෝෂිතයේ බලන්නේ අභ්‍යන්තර පරපෝෂිතයේ වෙච්ච යාගේ මේ පටියාකාර දේහයේ මේ පූර්ව කොටස ගත්තත් ඒක මුර්ධාව වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ ආසන්නයෙන් තමයි මේ ඛණ්ඩ විදිහට කපා හැරීම් සිද්ධ කරන්නේ. එතකොට ඒ ආසන්නයේ තියෙන්නේ මුලින්ම ඇති වෙච්ච ලපටි ජනන ඛණ්ඩ ඊළඟට එහාට එහාට යනකොට මේ එහාට වෙන්න පිහිටන කොටස් ඈතටම වෙන්න පිහිටන කොටස් තමයි වඩාත් පරිණත වෙච්ච ජනක ඛණ්ඩ වෙන්නේ. දැන් හරි සත්‍ය ඛණ්ඩණයක් නම් දකින්න ලැබෙන්නේ මේ විදිහට මේ ලපටි ඛණ්ඩ පරිණත ඛණ්ඩ කියලා එහෙම ස්වරූප දෙකක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකයි අපි කිව්වේ මෙයා සත්‍ය ඛණ්ඩණයක් දක්වන්නේ නැහැ කියලා. ඒ ඛණ්ඩ බවට පත් වෙච්ච දේහයක් දකින්න ලැබුණට ඒක සත්‍ය ඛණ්ඩණයක් නෙවෙයි. ඊළඟට බලන්න මේ මුර්ධාව කොටස පටිපන්දුවේගේ මුර්ධාව කොටස විශාලනීය කරලා මෙතන දක්වලා තියෙනවා. දැන් මෙයා විශේෂයෙන්ම මේ පරපෝෂිත පෝෂණ ක්‍රමයක් පරපෝෂිත ආකාරයක් එතකොට යාගේ ඒ ධාරකයට සම්බන්ධ වීම සිද්ධ කරන්න ඒ දේවල් වලට වැදගත් වෙන විදිහට බලන්න මේ මුර්ධාව කොටස විශේෂණීය වෙලා තියෙන හැටි මේ චුෂකර වශයෙන් හඳුන්වන කොටස් ඊළඟට මෙතන දකින්නට ලැබෙනවා මේ තුන්ඩිකය කොටස මේ අංකුෂ විදිහට මේ ඒ තුන්ඩිකයෙන් වර්ධනය වෙලා තියෙන හැටි මේවා එතකොට ඒගොල්ලන්ට වැදගත් වෙනවා විශේෂයෙන් මේ ධාරකයට සම්බන්ධ වෙන්න ධාරකයගෙන් මේ ද්‍රව්‍ය පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කිරීම සිද්ධ කරනකොට මේ දේවල් වලට තමයි මේ කොටස් භාවිතා කිරීම සිද්ධ කරන්නේ. දැන් මෙතන ආයේ ඔයගලන්ට ඉහලින් මේ පැස්කියෝලා හෙවත් අක්මා පතැල්ලා හඳුන ගන්න පුළුවන්. මෙයක් පරපෝෂිත විශේෂයක්, අභ්‍යන්තර පරප�ෝෂිත විශේෂයක්. මෙයාගෙත් ඔයගලන්ට දකින්න පුළුවන් මේ මෞක චුෂකරය, උදරීය චුෂකරය වශයෙන් කොටස්. එතකොට මේවත් මේ ධාරකයට සම්බන්ධ වෙන්න ඒ ධාරකයගෙන් පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කරන්න තමයි ඒ විදිහට සකස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. පැණිහිරියාවන්ගේ ආහාර මාර්ගයේදී අපි අර ඉස්සෙල්ලා කියපු විදිහට බිහිතලනීය කරන්නට පුළුවන් රසනිකාවකින් සමන්විත වෙච්ච ශාකණීය වෙච්ච යාමාශ වාහිනී කුහරයක් සහිත ආහාර මාර්ගයක් අසම්පූර්ණ ආහාර මාර්ගයක් තමයි එයාගේ දකින්නට ලැබුණේ. බලන්න ඊළඟට තවත් මේ සත්ත්ව වංශය පිළිබඳව කතා කරනකොට මේගොල්ලන්ගේ මේ ස්නායු පද්ධතිය කොයි විදිහටද පිළිටලා තියෙන්නේ කියන එක හඳුනා ගැනීමත් වැදගත් වෙනවා. මේ දකින්නට ලැබෙන්නේ ඔයගලන්ට මේ ප්ලැටිහෙල් මින්තස් වංශිකයේගේ එහෙම නැත්නම් පැතල් පණුවෙකුගේ ස්නායු පද්ධතිය. එතකොට දැන් අපි ඉස්සෙල්ලා නිඩාරියා වංශිකයන්ගේ දැකපු ඒ මධ්‍ය ශ්ලේෂයේ අඩංගු වෙච්ච ජාලාකාර න්‍යූරෝන වලින් සමන්විත ජාලාකාර ස්නායු පද්ධතියට වඩා එහා ගියපු ටිකක් සංකීර්ණ බවක් ඇති වෙච්ච ස්නායු පද්ධතියක් තමයි මේ කියන ප්ලැටිහෙල් මින්තස් වංශිකයන්ට දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ මද වශයෙන් සංකීර්ණ ස්නායු හා සංවේදක වලින් සමන්විත ඒ පද්ධතියක් මුලින්ම හමු වෙන වංශය තමයි මේ කියන ප්ලැටිහෙල් මින්තස් වංශිකයන්
කියන මේ කොටස. එතකොට මේගොල්ලන්ගේ මේ ස්නායු පද්ධතියේ මේ ඉහළම පූර්ව කොටසේ දකින්නට ලැබෙනවා ගැංග්ලියා යුගලක්. පූර්ව ගැංග්ලියා යුගලක් දකින්නට ලැබෙනවා. ඒ පූර්ව ගැංග්ලියා යුගලෙන් පටන් අරගෙන මේ විදියට පහළට දිවෙන අන්වායාම ස්නායු රැහෙන් දෙකක් හඳුනා ගන්නට පුළුවන්. එතකොට එහෙනම් පූර්ව ගැංග්ලියා යුගලකුයි අන්වායාම ස්නායු රැහෙන් දෙකකිනුයි සමන්විත කොටසක් තමයි මේගොල්ලන්ගේ මේ මධ්‍ය ස්නායු පද්ධතියට අයත් වෙන කොටස් විදියට හඳුනා ගන්නට ලැබෙන්නේ. එතකොට එහෙනම් මේ ස්නායු පද්ධතියේ යම් ආකාරයක ටිකක් සංකීර්ණ බවක් ඇති වෙච්ච අවස්ථාවක් විදිහටත් එහෙනම් හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ ස්නායු පද්ධතියත් එක්කම අපිට මේ හඳුනා ගන්නට වැදගත් වෙන එකක් තමයි මේගොල්ලන්ගේ මේ මොනවද සංවේදක ව්‍යුහ කියන එක. එතනදී විශේෂයෙන්ම මේ නිදලිවාසි ආකාර මේ දකින්න ප්ලැනේරියා වන්ගේ වගේ නිදලිවාසි ආකාරයක් වෙන ප්ලැනේරියා වන්ගේ ඒ විදිහට සංවේදී ඉන්ද්‍රියන් විදිහට මේ හිස කොටසක් වගේ පිහිටන කොටසේ මේක හරි ශීර්ෂණයක් නෙමෙයි හිස කොටසක් වගේ පිහිටන කොටසේ ඉදිරි කොටසේ අක්ෂි ලප පිහිටීමක් ආලෝකයට සංවේදී අක්ෂි ලප පිහිටීමක් හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් සංවේදක ව්‍යුහයන් විදිහට ඒ අවස්ථාව මෙතනදී ඔන්න නිදලිවාසි ආකාරවල දකින්නට පුළුවන්. දැන් පරපෝෂිත ආකාරවල ඒගොල්ලන් අභ්‍යන්තරව ජීවත් වෙනකොට ඒගොල්ලන්ට මේ විදිහට සංවේදක ව්‍යුහ අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අවසාන වශයෙන් මේගොල්ලන්ගේ මේ ප්‍රජනනීය පිළිබඳව කතා කරොත් මේ ප්‍රජනනියත් ඔන්න අලිංගික ප්‍රජනනය වගේම ලිංගික ප්‍රජනනියත් දක්වන අවස්ථාවන් හඳුනා ගන්නට පුළුවන්. ප්‍රධානම එතකොට ලිංගික ප්‍රජනනිය කොයි අපි කතා කරන්නේ. අලිංගික ප්‍රජනනයක් ගැන කියනකොට සමහර ආකාරවලට හැකියාව තියෙනවා පුනර්වර්ධනය මගින් අලිංගික ප්‍රජනනිය සිද්ධ කරන්න. දැන් මේ ප්ලැනේරියාවෙක් ගත්තොත් උදාහරණයකට මේ ප්ලැනේරියාවෙකුගේ මේ වගේ දේහයේ මැදින් කැපුවොත් එහෙම මේ මුල් කොටස වෙනමම ඒ මුල් කොටස එතකොට මේ හිස වගේ කොටසත් එක්ක අදාළව තියෙන මේ භාගයට වෙනමම පිටුපසට අදාළ ඒ කොටසක් වර්ධනය වෙලා එතනදී වෙනම ප්ලැනේරියාවෙක් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඊළඟට මේ ඊළඟ කොටස ඒක නැවතත් දැන් ඒකට එතකොට තියෙන්නේ මේ අපර කොටස විතරයි. මේ අපර කොටසට මේ ඉදිරි කොටසක් වර්ධනය වීම සිද්ධ වෙලා එතනදී ඒගොල්ල එයාගේත් වෙනම ජීවියෙක් විදිහට දැන් ජීවීන් දෙදෙනෙක් වෙන වෙනම වර්ධනය වීමක් මේ මුල් ජීවියාගේ මේ වගේ කඩවීමක් ඇති වුණොත් එතනදී හඳුනා ගන්නට පුළුවන්. පුනර්වර්ධනය කියන අලිංගික ප්‍රජනන ආකාරය ඒ විදිහට තමයි අපිට මේ වංශය තුල දකින්නට ලැබෙන්නේ. ඊළඟට ලිංගික ප්‍රජනනය පිළිබඳව කතා කරොත් මෙතනදී මේ සියලු දෙනාම පටිපණුම හැර අපි කතා කරොත් පටිපණුම අභ්‍යන්තර පරපෝෂිතයෙක් විදිහට ජීවත් වෙන්නේ. එතකොට පටිපණුම හැර අනිත් සියලු දෙනාම ද්විලිංගික විදිහට ද්විලිංගික ආකාර කියන්නේ පුන් ප්‍රජනක අවයව ඡායා ප්‍රජනක අවයව කියන ඒ දෙවර්ගයම එකම ජීවියා තුළ තමයි පිහිටීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන් මේ පරසංසේචනයක් තමයි සිද්ධ කරන්නේ. පරසංසේචනයක් කියන්නේ එතකොට එහෙනම් මේ එකම දැන් ජීවියා තුළ මේ විදිහට මේ පුන් ප්‍රජනක අවයව ඡායා ප්‍රජනක අවයව පිහිටලා තිබ්බට ඒගොල්ලන්ගේ සංසේචනීය සිද්ධ වෙන්නේ එක ජීවියෙක්ගේ පුම් ප්‍රජනක අවයව වලින් නිකුත් කරන්නේ පුංජන්මාණු වෙනත් ජීවියෙක්ගේ ඒ ජායා ජන්මාණුත් එක්ක තමයි සංසේචනීය වීම සිද්ධ වෙන්නේ. එකයි අපි පරසංසේචනයක් වශයෙන් හඳුන්වන්නේ. ඒ සංසේචනීය සිද්ධ වෙන්නේ අභ්‍යන්තරව සිද්ධ වෙන සංසේචනයකුයි ඔන්න මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන්නේ. මේගොල්ලන්ගේ එහෙනම් අපිට ඔය විදිහට සංසේචනයන් පිළිබඳව සහ ඒ කියන්නේ ලිංගික ප්‍රජනනය පිළිබඳව කතා කරනකොට ඔය වගේ අවස්ථාවක් තමයි හඳුනා ගන්නට ලැබෙන්නේ. එතකොට මේගොල්ලන්ගෙත් මේ පරපෝෂිත ආකාරවල ඒ ප්‍රජනනයේදී විවිධ කීට අවදි ඇති කිරීමක් හඳුනා ගන්නට පුළුවන්. හැබැයි නිදලිවාසී ආකාරවල ඒ විදිහට කීට අවදි විකසනීය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අවස්ථාවත් විශේෂිත අවස්ථාවක් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන විවිධ නම් වලින් හඳුන්වනවා මේ කීට අවස්ථාවන් මිල සීඩියා රේඩියා ඔය විදිහට විවිධ නම් වලින් හඳුන්වනවා. ඔය වගේ විශේෂිත
අවස්ථාවක් එහෙනම් ඔන්න ප්‍රජනනයේදීත් අපිට හඳුනා ගන්නට පුළුවන් ලිංගික ප්‍රජනනීය හා අලිංගික ප්‍රජනනීය වශයෙන් කතා කිරීම සිද්ධ කරනකොට. මේ විදිහට තමයි එහෙනම් අපිට මේ දෙවනි වංශය උන මේ ප්ලැටිහෙල්මින්තස් වංශය පිළිබඳව අපිට අදාළව ඔබ දැන් ඔබලන් විෂය නිර්දේශයට අදාළව කතා කරන්නට තියෙන මේ මූලික කරුණු ටික ඔය විදිහට තමයි එහෙනම් හඳුනා ගන්නට තියෙන්නේ. ඒ එක් එක් කොටස් හා සම්බන්ධ පද්ධති විදිහට මොනවද දැන් මේගොල්ලන්ගේ මුලින්ම ඇතිවීමක් සිද්ධ වෙච්ච අවස්ථාවන් අන්න ඒ වගේ කරුණු තමයි එතකොට මේවෙදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕනි දේවල් වෙන්නේ. ප්‍රධානම මේ MCQ වලදී වගේ ඔයගලන්ට ඒ වගේ අවස්ථාවන් එන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි මෙතනදී බහිස්රාවි පද්ධතියක් පිළිබඳව කතා කරනකොට ඒකේ විකසනයක් හඳුනාගත්තා. අන්න ඒ වගේ මූලික විශේෂිත කරුණු ඉතා වැදගත් වෙනවා මේ ලක්ෂණ පිළිබඳව කතා කරනකොට.